දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ප්‍රේමණීය දේවදරුවනි, නැවතත් දිනපතා භෝජනයේ සේවාව කරන කොටගෙන ඔබ හමුවුමුගෙන මම සතුටු වෙනවා. මේ අවස්ථාවේදී අපි දෙවියන් වහන්සේගේ වචනේ කොටසක් අපි මෙනෙහි කරන්න යනවා. ඇත්තටම දේ වචනේ තුල තිබෙන ඉතාමත් ගැඹුරු දේවල් මම තෝරාගත් අද දවසේ සෝදිසි විපත්ති අපේ ජීවිතේට පැමිණෙන්න පුළුවන්. නුතේසේ පැමිණුණත් අපි ඒ වලින් දෙවියන් වහන්සේගෙන් ඈත් නොවී වඩා ලංවීම තමයි වැදගත් වෙන්නේ. මේ දෙවියන් වහන්සේගේ මිනිස්සයා මේ ආකාරයෙන් ගිහිනවා. ගීතාවලිය 119:67 ඕකිනා මට විපත්ති පැමිණෙන්නට පළමුවෙන් මුලාව කියමි. නමුත් දැන් ඔබගේ වචනේ පවත්වමි. ඔබ යහපත්ය යාපත කරනසේක ඔබගේ පණත් මට ඉගැන්වුව මැනව. බලන්න දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා මෙන්න මේ ආකාරයෙන් කියනවා. 71 පදේ කිව්වොත් ඔබගේ පණත් ඉගෙන ගන්නා පිණිස මට විපති පැමුණුනා යාපති. තේරෙනවද ඔබට? මෙතන කියනවා ඔබගේ පණත් ඉගෙන ගන්නා පිණිස මට විපති පැමුණුනා යාපති. මේ වචනෙන් අපට තේරුම් ගන්න දේ තමයි සමාට විපති කියලා කියනවා. තව පැත්තෙන් කියනවා සෝදිසි ප්‍රශ්න. ඉතින් මේවා පැමුණුනේ යහපත කියලා දේවනාසික මනුස්සයා කියන මේ තමයි දේව ආත්මයක් ඇති දේවනාසික මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු ලෝකේ වැරදි කරලත් තමන්ගේ අතේ වැරදි රාශියක් සිද්ධ වෙලත් සමහර වෙලාවට දෙවියන් වහන්සේ ඔවුන්ව නිවැරදි කරන පිණිස යම් ආකාර විනයානුකූල ලෙස ඔවුන් ගැන ක්‍රියා කරද්දී ඔවුන් අධෛර්ය වෙලා වේදනාවටපත් වෙලා මිනිසුන්ට දොස් කියලා දෙවියන් වහන්සේට දොස් කියලා ඈත් වෙලා යනවා. නමුත් මෙතන සැබෑ දෙවියන් වහන්සේව තේරුම් ගත්ත සැබෑ වූ කිතුනුවා සැබෑ වූ මිනිසයා නෝට විපත්‍ය පැමිණිච්ච ගමන් මේ දෙවියන් වහන්සේ මිනිසයා කල්පනා කරන ඇයි මේ විපත්‍ය පැමිණුනේ? ඇයි මේ සෝදිසි පැමිණුනේ? මොකක්ද හේතුව? කොතනද මට වැරදුනේ? අන්න වැරදුන තැන ඔව් හැරි බලනවා. උඩ තේරුණා මේ විපත්‍යයට නැත්තා මේ ප්‍රශ්නෙට දුකට හේතුව තමයි ඔහුගේ මංමුලාව යාම. මංමුලාව යාම කියන්නේ ඔබ දන්නා පාපය කියන්නේ තේකයි. බයිබලේ කියන අපි සියල්ලම බැටළුවන් මෙන් මංමුලා වෙලා ගියා. කියන්නේ අපි ආයුතු තැනට නොගී අපේ කුරුමානම අපට අහිමි වෙලා යන්න ඕන තැනට නොගී මංමුලා වෙලා ගියා. අර බැටළුවා ඉක්මනින් රැවටෙනවා මෙන් සමහර අය රැවටිලා මේ සර්වපිත්තල ලෝකේට නැත්තම් ඇස්වල තෘෂ්ණා මාංශේ තෘෂ්ණා ජීවිත අහංකාරකම් මේ වගේ දේවල් වලට රැවටිලා වැරදි තීරණ අරගෙන දේව වචනෙට එකඟ නැති තීරණ අරගෙන සමහර යන විට ඒවා ජීවිතවල සමහර විපත්ති පැමිණෙන්න පුළුවන්. නමුත් ඒ වෙලේ හොඳම දේ තමයි ඒ විපත් වෙලේ අපි අධෛර්ය නොවි තවයට දොස් කියන්නේ නැතුව මෙන්න මේ වචනය 67 පදේ කියනවා මට විපති පැමිණෙන්නට පළොම්මෙන් මුලාව ගියේ. හැබැයි දැන් ඔබගේ වචනේ පවත්වමි. කියන්නේ විපති ආපනික හොඳයි. ඒ නිසා මම දැන් පසුතැවිලි වුණා. මම තීරණය කරා මගේ ජීවිත වෙනස් කරගන්න. ඔබගේ වචනේ ප්‍රකාරයට ජීවත් වෙන මම අවනත වුණා. මගේ ජීවිතය මම ඔබට කැප කරනවා. ඒ නිසා තමයි 71 පදේ කියන ඔබගේ පණත් ඉගෙන ගන්නා පිණිස මට විපති පැමිණුණා යාපති. ඔබට තේරෙනවද ඇත්තන සැබෑ දෙවියන් වහන්සේක මිනිස්සු දේව ආත්මයෙන් ගෙනියනු ලබන මිනිස්සෝ සා ආශිර්වාදයේ පමණක් බලාපොරොත්තු වෙලා සඵලත්වයේ පමණක් බලාපොරොත්තු වෙලා මේ ජීවිතය ගැන පමණක් හිතන මිනිස්සු මේ වගේ විපත්ති නැත්නම් ප්‍රශ්න සෝදිසි කරදර එනකොට අධෛර්ය වෙලා යනවා. ඒ නිසා තමයි දේවාක්‍ය කියන හෙබ්‍රව පොතේ පුත්‍රයා නුඹ දෙවියන් වහන්සේගේ තරවටු සුළු කරන්න එපා. දෙවියන් වහන්සේ අපිව විනයටපත් කරන දෙවියන් වහන්සේ, ඩිසිප්ලින් කරන දෙවියන් වහන්සේ. තාත්තා කෙනෙක් දරුවා වැරදි කරාම දඬුවම් කරලා නිවැරදි කරනවා වගේ තමයි දෙවියන් වහන්සේ යම් අවස්ථාවදී අපි උන්වහන්සේගේ පනතට විරුද්ධ වචනට විරුද්ධව ශුද්ධාත්මෙන් වහන්සේට විරුද්ධව අපි තීරණ අරගෙන ගමන් කරද්දී සමහර විපත්ති වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
එතනින් පුළුවන් අපේ හදවත් විමසලා බලලා දෙවියන් වහන්සේ වෙතට ලංවෙන්න. එවි ඒ ලෙස ලංවෙච්ච අයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා. ආශිර්වාද කරලා තියෙනවා. මේ මහැරුණ අය ඔච්චර දෙනිද? බයිබලයේ අපට සඳහන් වෙන ඒ අයගෙන දෙවියන් වහන්සේ අනුකම්පා කළා. බයිබලයේ උන්වහන්සේ දැන් කියනවා දේ වචනේ තුල දිනවා මම යම් නුවර කියනවා නම් මම ඔවුන් උදුරනවා ඔවුන් විනාශ කරනවා කියලා. හැබැයි ඔවුන් තමුගේ නපුරු මාර්ගය අතහැරලා මා වෙතට හැරුණොත් මම ඔවුන්ට කරන්න හිටපු විපත්‍ය කරන්නේ නැහැ. ඔවුන්ගේ පසුතැවිලිම පිළිහරන ඔවුන්ට ආශිර්වාද කරනවා. ඒතර දෙවියන් වහන්සේ වෙතට හැරීම නැවත දෙවියන් වහන්සේගේ වචනයට බාරවීම දෙවියන් වහන්සේගේ වචනයට එකඟව ගමන් කිරීම අපි මුණ දෙන විපත්‍ය දේවල්නේ අපව ගලවලා අපිට ආශිර්වාදලත් මාර්ගයක් කිරීම. ඒ නිසා ප්‍රේමණි දේව දරුවනි සෝදිසි පීඩා කරදර කියන එක අපිට යාපත අපිට ආශිර්වාදයක්. ඒකින් දේව දරුවෝ තව දෙවියන් වහන්සේ වෙතට ලං වෙන අමස කවදා දිවෙන වහන්සේගෙන් ඈත් යන්නේ. ඒක තමයි අපේ ජයග්‍රහණේ. දිවෙන වහන්සේගේ නාමයට ස්තුති වේවා මම විශ්වාස කරනවා. ඔබට මේ පණිවිඩය දවස ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි කියලා. ඔබ යම් ගැටලුවට යම් ප්‍රශ්නෙට මුහුණ දෙනවද? දිවෙන වහන්සේට බාර වෙන්න. ස්වාමිනි කොතන හරි තැනක මට වැරදිලා තියෙනවා නම් මට ඒක හේතු ගන්න උදව් කරන්න. මම ඒකට කමාවිලනවා. ඊළඟට දිවෙන වහන්සේ ආශිර්වාදලත් පියවරකට ඔබව කෙරෙනවා. ධර්මිෂ්ඨ ස්වාමිනි ඔබගේ නාමයට ස්තුති වේවා. ඔබගේ අනර්ග වචන නිසා ස්වාමිනි. ඔබගේ වචන නිතරම අපිව නිවැරදි කරන අපට ආශිර්වාද කරනවා. මඟ පෙන්වනවා. ඔබගේ වික්‍රමාණුත බලවන්ත ආශිර්වාදලත් ඈතට අපි බාර වෙන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි ස්වාමිනවාසින් වචන ඔබට ආශිර්වාද කරන සේකෝ ඔබට සුබ දවසක්.